ජීවිතය කියන්නේ ජීවත් වෙනවා කියන්නේ පහසු දෙයක්ද? ඒ තරම් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් අපිට මේ ලෝකෙ මීට වැඩිය ගොඩාක් සුන්දරව දකින්න තිබුණා. හැබැයි ඔයා තුල තියෙන වටිනම දේ අඳුනගත්තොත් අපි මේ ලෝකෙට ආවේ කනස්සල්ලෙන් සංකාවෙන් ආතතියෙන් වේදනාවෙන් ජීවත් වෙමිට නිවි කියලා ඔයාට හරියටම දැනුණොත් අනේ මොහොතේ ඔයා ආයෙත් නැගිටිනවා. ඉතමත් ඉහළ ජීවන තලයකට යන්න ඔයාගේ ඇතුළන්තේ අවශ්‍ය තරම් බලය හා ශක්තිය තියෙනවා. ඉතින් කරන්න තියෙන එකම දේ තමයි ඔයා ඔයාව විශ්වාස කරන එක. වෙන කිසිම ජීවියෙකුට දීලා නැති ශක්තියින් විශාල ප්‍රමාණයක් එක්කයි ඔයා මේ පෘථිවියට ඇවිත් තියෙන්නේ. මේ විශ්වය ඔයාව සිලෙක් කරලා තෝරගෙන සුදුසෙක් කරලයි අරන් ඇවිත් තියෙන්නේ. දවසින් දවස අපි ලබන අත්දැකීම් එක අපි අපි දිහා බලන කෝණ වෙනස් කර ගන්නවා. මිනිස්සු අපි දිහා බලන බලන විදිහට අපිත් අපි දිහා බලන්න පටන් ගන්නවා. මිනිස්සු 10 දෙනෙක් අත්තොත් ඒ අයගෙන් දෙන්නෙක් අපි කෙනකින වැරදි ගැන තමයි අපි ගොඩක් වෙලාවට පසුතැවිලි වෙන්නේ. 8 දෙනෙක් කියපු හොඳ අපිට අමතක වෙලා යනවා. ජීවිතේ අපිට ලැබිලා තියෙන ගොඩක් දේවල් අතරින් නොලැබී ඇති දේවල් ගැන විතරයි අපි පසුතැවිලි වෙන්නේ. ඇයි අපි ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙන්නේ නැත්තේ? කඩා වැටීම් දුක් කම් කටළු කියන්නේ හැම මනුස්සයෙකුගේම ජීවිතවල අඩු ඇටි වශයෙන් තියෙන පොදු දේවල්. කඩා වැටීම් අසමත් වීම කියන්නේ අපිට ලැබෙන අත්දැකීම්. එකපාරක් හරි වැරදුනොත් තමයි හරිදී මොකද්ද කියලා අපිට වැටහෙන්නේ. වේදනාවක් දැනුනම තමයි වේදනාව අතරින් නැගිටින්න පුළුවන් කියලා තේරුම් යන්නේ. ප්‍රතික්ෂේප වීම, නොසලකා හැරීම, ගැරහීම විතරක් නෙවෙයි, ආදරේ, පිළිගැනීම, කරුණාව මේ හැම දෙෙම ජීවිතේ වරින් වර අපිට කියලා දෙනවා හරි වැදගත් පාඩම්. අපිට තියෙන කෙටි ජීවිතයක්. සරලවම කිව්වොත් මෙතනින් පිට වෙන්නේ අදද, හෙටද, තව අවුරුදු ගානකින්ද, එමත් නැතිනම් ඊළඟ මොහොතද කියලා කියන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. ඉතින් පරක් වෙන්න බෑ නේද? අතීතේ අතීතයට එකතු වෙලා ඉවරයි. මේ මොහොතේ ඔයා ළඟ තියෙන මුළු සීසතම හැම රුපියලක්ම දුන්නත් ගෙවුණු මිනිත්තු, පැය, දවස්, මාස, අවුරුදු ආයෙ ගන්න බෑ නේද? අතීතේ කියන්නේ ලියන්නෙම කරපු පොතක්. වැදගත් වෙන්නේ මේ මොහොත. ලෝකයා මොන විදිහට වඩ සැලකුවත් තමන් තමන්ට වැටෙන්න නොදෙන තාක්කල්, තමන් තමන්ව විශ්වාස කරන තාක්කල් අපිට ඉදිරියට යන්න පුළුවන්. කාලෙකදී මිනිස්සුන්ට අපි වෝණි වෙනවා, කාලෙකදී පා වෙනවා. ඒක හරිම ස්වභාවික සංසිද්ධියක්. කාලෙකදී අපි සමහරුන්ගේ ජීවිතවල වටින චරිත වෙනවා. තවත් කාලෙකදී අවලංගු කාසි වගේ, පයට පෑගෙන දූවිලි වගේ. ඒකත් හරිම ස්වභාවික දෙයක්. හැර යන්නන්ට හැර යන්න ඉඩ දෙන්න. ඒ තමන්ට තමන්ව හැර යන්න ඉඩ දෙන්න එපා. ඔයා සෑහෙන වටින කෙනෙක්. ඔයාගේ ඇඟිලි සලකුණු වලට සමාන ඇඟිලි සලකුණු මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ කියන්නේ ඔයා වගේ මේ ලෝකේ ඉන්න එකම එක්කෙනයි. වටිනකම තක්සේරු කරන්න බෑ. ලෝකෙට මේකයි. අද ඇතිවෙන සියල්ල හිට නැති වෙන්න පුළුවන්. පූජාසනයේ තියෙන අයම තමයි හිට ඉරිහි වෙලා නැගිටින්නේ. අද අපි ළඟින් ඉන්න කෙනාට හිට අපිව අමුත්තෙක් වෙන්න පුළුවන්. ඒත් මේ සියලු සිද්ධීන් හරහා බැඳුණු හැඟීම්, දුක, කෝපය, පසුතැවිල්ල අපිට හැර වෙන කිසිම කෙනෙකුට අපේ හිත තුළට ඇතුළු කරවන්න බෑ. මේ හැම හැඟීමකම වගකීම තියෙන්නේ අපි අතේ විතරමයි. අපි දොර ඇරලා සාතරෙන් මේ හැම දෙයකම අපේ හිත ඇතුලේ ලැගුම් ගන්න ඉඩ දෙනවා. නැවත නැවත ඒ ගැන හිතමින් අපිව දුකට පත් කරවන සිතිවිලි වලට අපි පෝෂණය ලබා දෙනවා. අපි අපිව වටනවා. සමහර වෙලාවට නැගිට ගන්න බැරි වෙන්නම වටනවා. නැවතත් කියන්නේ කිසිම කෙනෙකුට බලින් කිසිම සිතිවිල්ලක් අපේ හිතට දාන්න බෑ. සියලු අයිතින් ඇත්තේ අපි සතුවයි. මේ ලෝකෙට එන හැම මනුස්සයෙක්ගේම ඇඟ ඇතුලේ මොකක් හරි ටැලන්ට් එකක් තියෙනවා. අන්න ඒක හොයාගෙන කපලා කොටලා උපමට්ටම් කරලා වැඩි දියුණු කරගන්න.
ඔයාගේ ජීවිතේ ඇතුලේ මිනිස්සු ලක්ෂයක් හිටියත් මේ ගෙවෙන තප්පර මිනිත්තු පැය දවස් නතර කරලා ආපස්සට හරවන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. දවසක ගමනාන්තයට ලඟුණාම අපරාධි කියලා නොහිතෙන්න කරදර දුක් බාධක ප්‍රතික්ෂේප වීම මේ සියල්ල මැදින් ඔයා ඔයාව හොයාගෙන රීප්‍රෝග්‍රෑම් කරලා ගත්තම සැටසුලන් වැහි කුණාටු ප්‍රතික්ෂේප කරමින් නෙවෙයි ඒවට මුහුණ දෙමින් හයිය ගහක් වගේ නොසලී ඉන්න ඔයාට පුළුවන්. ආයෙත් කියන්නේ ඔයා සෑහෙන්න වටින කෙනෙක්. ඉතින් නැගිටින්න, හොඳ හුස්මක් ගන්න, තමන්ව විශ්වාස කරන්න, හිතට හයිය ගන්න. ඔයා දැන් සැටසුලකක් වගේ ශක්තිමත්. සතුට තුල ඇති දුකත්, දුක තුල හැංගුණු සතුටත් සමසේ දරාගෙන අපි මේ ජීවන ගමන ගෙවා දමමු. දැවත හමු වෙමු. පරිස්සමින් ඉන්න.